Hello everyone, welcome back to my channel. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා දවස් දෙකක් කොහොමද උදේවරුව මම කාලේ ගත කරේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේ ටිකේ හැමදාම වහිනවනේ. ඉතින් අද නම් වැස්සේ නැහැ. ඉතින් හොඳට ඉර පායලා ලස්සනට තිබ්බා. ඉතින් මමයි බබයි උදේම චුට්ටක් පාරට ආව චුට්ටක් බබත් එක්ක චුට්ටක් ඇවිදින්න. අපිට යාළුවෙක් හම්බුණා. ඉතින් පාරේ ඉඳලා ඉතින් පූසෙක් හිටියා. ඉතින් මගේ බබා 6 මාසයි. ඉතින් සත්තුන්ට ඉතින් මේ පූස දිහා ඉතින් එයා බලාගෙන හිටියා. මම මගේ බබාට ඉතින් සමහර කලර්ස් කියලා දීලා තියෙනවා. එයා සමහර කලර්ස් දන්නවා. හැබැයි ඉතින් එයා බ්‍රවුන් එක දැනගෙන හිටියේ නැහැ. ඉතින් මට මේ වෙලාවේ එයාට පුළුවන් වුණා මේ බ්‍රවුන් කැට් කෙනෙක් ඉන්නවා කියලා බ්‍රවුන් කලර් එකක් කියලා දෙන්න. ඉතින් එයා ට්‍රයි කරා මේ පූසට කැට් කියන්න. හැබැයි ෆුල් වචනේ නම් එදා කියාගන්න බැරි වුණා. ඒත් එයා ට්‍රයි කරලා කැට් වගේ එහෙම වර්ඩ් එකක් තමයි යූස් වුනේ. ඔගල්ලන්ට කිව්වනේ මේ බ්ලොග් එකේ දවස් දෙකක් ෂෙයා කරනවා කියලා. ඉතින් මේ තමයි අනිත් මගේ මෝනින් එක. ඉතින් ඇත්තටම මේ අද උදේ මම සාමාන්‍යයෙන් ඉතින් පාන්දරම නැගිටිනවා. අද නම් ඉතින් මට නැගිටින්න පරක්කු වුණා. ඉතින් පරක්කු වුණාට ඉතින් මම හැමදාම වගේ ඉතින් මට මෙන්න මේ විදිහට මම මේ මගේ ඉගෙන හැමදාම මල් පිපෙන්නේ නැහැනේ ඉතින් මල් ගස්සලා. ඉතින් මම හරිම ආසයි ඉතින් මල් පිපිලා තියෙනවා නම්. ඉතින් පිපිලා තිබ්බොත් අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට ග්ලාස් එකකට මම මල් ටිකක් කඩාගෙන දාගෙන තමයි පැත්තකින් තියෙනවා. ඉතින් ඒක දැක්කහම ඉතින් හරිම ෆ්‍රෙෂ් උදේට. ඉතින් මම ඉස්සෙල්ලම කරන්නේ උයන්න ගියාම ඉස්සෙල්ලම හාල් එක ලිපේ තියලා ඉන්නවා. ඉතින් මම ඉක්මනටම හාල් ටික සෝදලා පිරිසිදු කරගෙන ඒක රයිස් කුකර් එකට දැම්මා. එතකොට මම අනිත් ටික රෙඩි කරගන්නකොට බත් එක ඉදිලා ඉවර නිසා. ඉතින් ඊයේ ඉතුරුන බත් ටිකක් තිබ්බ මම ඒ ටිකත් පැත්තකින් තියාගත්තා. මේක බාගෙට ඉදෙනකොට ඒකත් දාන්න. අදාම උදේට හාල් එක ලිපේ තිබ්බට පස්සේ මම ඊළඟට කරන්නේ ටක් ගාලා උදේ කොළ කැඳක් හරි එහෙම නැත්නම් තේ හදන දවසට හරි ඒ දේ මම රෙඩි කරගන්නවා. ඉතින් අද නම් මම තේ තමයි හැදුවේ අපි 3 දෙනාටම. ටිකක් නැගිටින්න පරක්කු වෙන නිසා. ඉතින් මගේ අම්ම හදලා එවලා තිබ්බ බටර් කේක්ස් තිබ්බ. ඉතින් ඒ ටිකත් එක්ක අපි 3 දෙනා මෙන්න මේ විදිහට තේ බිව්වා. මම සාමාන්‍යයෙන් මාළු ජාති එතකොට ඔය කරවල හාල් මැසු මේ හැමදේම සතියකට කලින් ගෙනලා රෙඩි කරගන්නවා. ඉතින් අද මගේ මෙනු එකේ තිබ්බේ ලින්නෝ මාළු. ඉතින් ලින්නෝ මාළු මගේ හස්බන්ඩ් කැමති තෙල් දාලා කන්න. ඉතින් ඒක මිරිසට හදලත් හරිම රසයි. ඉතින් මම අද පරක්කුණ නිසා ටක් ගාලා ලින්නෝ මාළු ටික මෙන්න මේ විදිහට තඹ ගත්තා. ඉතින් ඔයා මෙහෙම ලින්නෝ තෙල් දානවා නම් ඉස්සෙල්ලම මාළු ටික හොඳට තඹ ගන්න. ඉතින් මම හොඳට මේකට ලුණු ගම්මිරිස් කහ දෙහි දාලා විනාඩි 10ක් විතර පැත්තකින් තියලා තමයි මේක තඹ ගන්නෙ. ලින්නෝ මාළු ටික මම ලිපේ තියලා මම ටක් ගාලා කපලා රෙඩි කරගත්තා. ඉතින් ඒකට තෙල් දාන්න ඕන ලුණු ඒ හැමදේම. ඉතින් මං පරිප්පු කරි එකක් තමයි හදන්නේ. ඒකත් මම මෙන්න මේ විදිහට ටක් ගාලා රෙඩි කරගත්තා. ඔක්කොම තැඹුණාට පස්සේ මම මේ විදිහට වෙනම භාජනයකට මාළු ටික දාගත්තා. මේ වෙලාවේ ඔයාට පුළුවන් මාළු වලට හොඳට ලුණු අල්ලලා නැත්තම් ලුණු ටිකක් දාන්න වාගේ රසානෝ. ඉතින් මම නම් මේකට දෙහි ටිකකුත් දාගත්තා. එතකොට තවත් රසයි. ඉතින් සාමාන්‍යයෙන් මම මේ මාළු වගේ දේවල් බදිනකොට දෙහි එකතු කරගන්න. ඉතින් ඔයා දන්නවා මේ රත්තුන තෙල් එකට මේ වගේ බැදෙන මාළු වගේ දේවල් දැම්මම තෙල් විසික් වෙනවා. හැබැයි ඔයා දෙහි බින්දු කීපයක් එකතු කරගත්තාම මේ විදිහට විසික් වෙන්නේ නැහැ තෙල් එක. මම ෆ්‍රයි කරගත්ත මාළු ටික ඉතින් වෙනම භාජනයකට දාලා ආපහු ඒ පෑන් එකටම ලුණු එතකොට මාළු මිරිස් තක්කලි හැමදේම දාලා ඊට පස්සේ තමයි මාළු ටික ෆ්‍රයි කරගන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඉතින් ලේසියෙන්ම මගේ කැම ටික උදේ හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි මේ දවස් දෙකේම මගේ උදේවරුව ගත වුනේ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා.